උපන්දින කිව්වොත් ඉතින් කවුද මතක් වෙන්නේ? මෙනින් කවුරුත් නෙමෙයි අපේ චන්දිමාල් මහත්තයා තමයි උපන්දිනයක් කිව්වොත් මතක් වෙන්නේ. හැබැයි ඉතින් නිකම්ම නිකම් උපන්දින නෙමෙයි ඒවා. රාජකීය උපන්දින. ඉතින් චන්දිමාල්ගේ උපන්දින තමයි අපේ රට කලමන උපන්දින කිව්වොත් හරි. හැම පාරම වගේ කතා කරන්න මාතෘකා ඉතුරු කරමින් එයාගේ උපන්දිනේ ජයටම සමරනවා. ඉතින් මේ කොරෝනා අසේ මෙදා පාරක් චන්දිමාල් මහත්තයා එයාගේ උපන්දිනේ ජයටම සමරලා තිබ්බා. හැබැයි ඉතින් ජය කෙසේ වෙතත් අන්තිමේ නතර වෙන්න උනේ උසාවියේ. ඒත් ඉතින් උසාවියෙන් අප හම්බෙලා තියෙනවා ඒ ලක්ෂ 10ක ශරීර අපත් එක්ක. ඉතින් චන්දිමාල් මහත්තයාගේ උපන්දිනයේ මෙදා පාර ඉතාම රහසිගත විදිහට සුපිරි ශැංග්‍රිලා හෝටලේ තමයි පවත්වලා තියෙන්නේ. හැබැයි ඉතින් ලංකාවේ කවුරුත්ම දන්නේ නැහැ මෙහෙම උපන්දිනයක් තිබ්බ කියලා. හැමෝටම චන්දිමාල්ගේ උපන්දිනේ අමතක වෙලා තිබ්බේ. ඒත් ඉතින් චන්දිමාල්ගේ හිතමිත්‍රාදීන් මෙන්ම රටේ ඉන්න ගොඩක් ජනප්‍රිය පුද්ගලයන් මේ උපන්දිනයට ගිහිල්ලා තිබ්බා. පොලිසිය නම් කියන්නේ 25 දෙනෙක් විතර හිටියා කියලා. හැබැයි ඉතින් ආවාසනාවකට අන්තිමට මාට්ටුනේ චන්දිමාලුයි අපේ පියුමි හංසමාලි විතරයි. ඉතින් මේ දෙන්නා ලක්ෂ 10 10 ශරීරයපත් එක්ක එළියට ඇවිල්ලා තිබ්බා. ඒත් මේ නඩු විභාගය ආයේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් පොලිසිය කියනවා ඉතිරි 25 දෙනාත් ඉතාලම ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් අපි නම් කියන්නේ මේ වගේ වෙලාවක උපන්දිනේ තිබ්බ එක නම් හොඳ වැඩක් නෙවෙයි චන්දිමාල් කියලා. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ චන්දිමාල්ට සුබ උපන්දිනයක් වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා කියලා. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා. පොට්ටු ගොසිප් හැමදාම බලන්න අපේ ශ්‍රී ගොසිප් channel එක දැම්ම subscribe කරන්න.